BSL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. දැන් කෘෂිකර්මය මිලිටරි කාරණයක් බවට පත් කරමින් ඉන්නවා. රාජකීය තිබුණා කොවිඩ් සඳහා පත් කරපු කාර්ය සාධක බලකාය දැන් නම වෙනස් කරලා තියෙනවා හරිත කෘෂිකර්මයක් සඳහා වූ කාර්ය සාධක බලකායක් කිය. පහුගිය දවසක අපි දැක්කා හමුදාපතිවරයා කියන එක ඉවරයි මොකද කොවිඩ් අර්බුදය විසඳලා තියෙන්නේ දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි දැක්කා ඊට පස්සේ ස්වාමින් වහන්සේ හාමුදුරුවරුත් ජනාධිපතිවරයාට කියනවා ජනාධිපතිවරයා මේ කොවිඩ් මේ වසංගතයෙන් රට මුදාගෙන තියෙන්නේ ඒක ඇහුවම තමයි. किसीम के मेधक् लोकवत कौरवत् कॉविड असंगते लोके नटक मिदीलती है कि आ मुद्रोलु असंगत विशेषाख्यंगलातिन रटक पेणि काल खपु मिनीसुंट मिनीसुंट पेणिबेदन रटक तुर मेवेणी तत्कट अदेटीलती है रटक एणि साधमय मंगिताे पिस्सट हेतक मन आगे लगे नोट पिस्सट हेतक मैं आगे लगे नो इवे कोई अतट को गमन कराई दाणी ने इलियट दम पास अणित रिवर्स कर सुशील प्रेम जयंत महत्या इलियट दम गम अणित मैक कथाग्रणीतने अट पीट बल अहन 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 दीट उत्तर दी उत्तर दिने दंड पिस्सट हेतक मैं कोहेन अतर वेद दाणी ने मेघ कुहाड गिनी कोहेन अतर कराई दाणी है मी किया कऊ मेरटे जनता मेरटे पालम जनकोटस् ए आय बर्रपतल अरबुदेक अदेटीन मुहूत मैं जनाधिपति हाय हद्दीन किस हटे नम गोड़ेनो इकाटे काने विपक्ष विपक्ष इकाटे काने हमे काम है के हमे काटम विरुद्ध तोमस हॉब्स की बोगी है भाई मैं किसीम केने गुट मैं किसीम केने मेरटे पहाल पंथीन मूल दिल दिन अरबुदे मे अर्बुदे नियोजने क्रीम सदा मेघनिक मध्यटवील यम कथाकंड पुलवां किया पुलवां पुद्गलिक गलगा पुलवां अब अवश्यकण बलेट अभियोगकर्णेक बलेट अभियोगकर्णेक उद्गलिकनाई विकुण दे गनाई मे सियल मदेगन कथाकंड पुल सियल मदे किया पुलवां हब अवश्यकण्य मे मोहते बलेट अभियोग किरी मे अवश्यता बलेट बलेट अभियोगकंड बैतनियम බලයට අභියෝග කරන්න බෑ තමන්ගේ ගොඩගෙන හිතරක් හිතලා බලයට අභියෝග කරන්න බෑ පංගු peerුවෙන් ඒ බලයට අභියෝග කරන්න අවශ්‍ය කරනවා සාමූහික භාවයක් ඒ සාමූහික ගොඩනැගීමක් ඒ නිසා මං හිතන්නේ මධ්‍යම පාන්තික වෘත්තීය වේදීනුයි මධ්‍යම පාර්ථික තාක්ෂණික වේදීනුයි පමණ අරගෙන ඒ අය මතින් මේ අරගලේ කරන්න කියනවා නම් මං හිතන්නේ මේ ආණ්ඩුව කරලා තියෙන්නේ ඒක මේ ආණ්ඩුවෙත් ඉන්න ඔය විදිහම वृत्तीय वेदी मेदम मे आंडोकर मैतमय ओ की नयतम मे आंडोकर ओ विश्वविद्यालय मापोतम मे आंडोकर मे आंडू अभी गुत्म वहरकन आचार्य वरयागे इंदला रहस्यन बेहेत्थपु सीता देवी दक्वाम वृत्तीय वेदी विश्वविद्यालय आचार्य वरुण विलादी ओट वढ़ तव पिरीसाकिना मुकदमी තව පිරිසක් එනවයි කියලා කියන්නේ ඇ නිර්ප්‍රභූන්ද ගායන කවුදර කියනවා මේ නිර්ප්‍රභූන්ගේ බලවේගයක් තමයි හැදෙන්නේ කියලා නිර්ප්‍රභූ මේ තවත් දේශපාලන ප්‍රභූ පන්තිය මේ තවත් දේශපාලන ප්‍රභූ පන්තිය මේ රාජපක්ෂලගේ පාදඩ දේශපාලන ප්‍රභූ පන්තිය වගේම ආදපු ආර්ථික පැලැන්තිය වගේම මේ හැදෙන්නේ තවත් එවැනිම දේශපාලන ප්‍රභූ පන්තිය මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ මේ වෙලේ සාමූහිකව ගොඩනැගිය හැකි එවැනි සාමූහිකත්වයක් අපිට අවශ්‍යයි. ඔය බලවේගවල ඉන්න සමහර වාමාංශිකයෝ ගැන අපිටත් කියන්න පුළුවන්. වාමාංශිකයෝ ගැන අපිටත් කියන්න පුළුවන්. ඔය සමහර අය සමසමාජ පක්ෂයේ නුවර නුවර දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේ කාර්යාලය විකුණුවා ගත්තයි කියලා රණ්ඩු වෙච්ච අය. ව්‍යවස්ථාදායක සභාවට ඇවිල්ලා महानूरी कंडायम गिनाव समाजवादे की नम ऐंकरो लंका समाजवादे की नम ऐंकरो नेटकड़ नमत्यन एक नेमेने रटकड़ नमत्यन एक अभिलाषे अफे अभिलाषे कि पेन्णुंकरण्यको समाजवादे की नम नम ऐंकरो तीन एगुलोत्न वामांसिकला पारिशुद्धवाद दूषण अदूषित अंट मेकट इन ओ इन मैं थैंक यू मानव दिस्त्री के समाज पक्ष कार्यालय गुणगत्ते
දෙගොල්ලෝ රණ්ඩු උනේ. ඔය ඉන්නේ හොලවන්න. ඈ බැංකු කැඩුවේ අපිද? බැංකු කඩලා සල්ලි හොයුවේ අපිද? මං හිතන්නේ ලංකාවේ ත ලෝකේ නම් මං හිතන්නේ විරුද්ධ ආණ්ඩුවක් කරනකම් හුඟක් අයට දූෂිතයෝ නෙමෙයිනේ. ආණ්ඩුවක් කරනකම් හුඟක් අය දූෂිතයෝ නෙමෙයි. හැබැයි ලංකාවේ තමයි මං හිතන්නේ දේශපාලන පක්ෂ ගත්තාම ආණ්ඩුවක් කරන්න කලින්ම දූෂිතයෝ වෙලා තියෙන්නේ. හොරු වෙලා තියෙන්නේ, මංකොල්ලකාරයෝ වෙලා තියෙන්නේ. බැංකු කඩුවේනේ. හොරකම් කළා. විශ්වවිද්‍යාලේ විශ්වවිද්‍යාලේ ඉන්නකොට හදවත් සැත්කමක් කියලා සල්ලි එකතු කරා. ඒකේ අයවැය ඇහුවාම ගැහුවා. ලංකාවේ දේශපාලන දේශපාලනඥයෝ විතරද දූෂිත? ලංකාවේ ලංකාවේ ඉහළින්දා පහළට යනකම් ඔක්කොම හොරකම් කරන්න පුළුවන් නම් හොරකම් කරනවා. ඔය ඉහළම වෘත්තීය වේදීන් වෘත්තීය වේදීන් ඉඳලා ඔක්කොම හොරකම් කරනවා. ඔය වෘත්තීය සමිතිවල ඉන්න දැන් මේ කතා කරාම විදුහල්පතිවරු ඔක්කොමලා විදුහල්පතිවරු අල්ලස් ගන්න විදිය අහුවාම පෙන්වන්නේ හෝටල් වලට එන්න කියන්නේ මිනිස්සුන්ට අල්ලස් දෙන්න එන්න කියන්නේ. අල්ලස් දෙන්න කියන්නේ ඔය ඔක්කොටම. කොහෙන්ද එතකොට දැන් හොයන්න වෙන්නේ? කොහෙන්ද මිනිස්සු? දැන් මේ ලංකා මිනිස්සු එක්ක නෙමෙයි වැඩ කරන්න වෙන්නේ. එතකොට අර මේ පිලිපීනේ ජනාධිපතිවරයා වගේ වැඩ කරන්න වෙන්නේ. Tamanta අදූෂිතයි කියන හිතන උන්ට වෙඩි තියන්න වෙනවා. අන්තිමේදී පාරිශුද්ධවාදය ගමන් කරන්නේ නාසිවාදයකට. මේකයි තියෙන ප්‍රශ්නේ මට නම්. මේ පාරිශුද්ධවාදයේ බරපතලම අත්නෝමතිකත්වයක් වෙනවා. ඇයි Tamanta විරුද්ධයි කියලා හිතන ගමන් ඩෝන් ගාලා වෙඩි තියන් කියයි. ඒක නෙවෙයි අර පිලිපීන එකා කරන්න හැම ආ දූෂණයක් නැති කරන්න ඕනේ මොනවාද මේ මද්රව්‍ය නැති කරන්න ඕනේ කියලා පාරිදි වෙඩි දිනන මිනිස්සු ඔතනින් අතර වෙන්නේ මේක තමයි පරපතලම ප්‍රශ්නේ. ඊට පස්සේ ගමන් කරන්නේ ගෙතන්ට පාරිශුද්ධවාදයේ ගමන් කරන්නේ ගෙතන්ට අත්නෝමතිකත්වයකට ගමන් කරන්නේ. ඒක තවත් ෆැසිස්ට්වාදයක් බවට පත් වෙනවා. ඒ නිසා එක පැත්තකින් විරුද්ධ පක්ෂ මෙහෙම කැඩිලා යනකොට විරුද්ධ පක්ෂ දුර්වල වෙනවා කියන්නේම ග්‍රාම්ස්කිගේ අර්ථයෙන් කියනවනම් අන්තිමේදී ෆැසිස්ට්වාදය එන්නේ. අන්තිමට එන්නේ ෆැසිස්ට්වාදය. ශක්තිමත් වෙන්නේ ෆැසිස්ට්වාදය. ඒ නිසා මේ පාරිශුද්ධවාදයේ ගමන් කරන්න එතනට මේ මූණ දීලා තියෙන ගැටලු වලට මැදිහත් වෙන්න. ඒ මැදිහත් වීම සඳහා සමාජයේ පහළම පන්ති නියෝජනය කරන පුළුල් සාමූහික ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒක තමයි අපි ඒ වෙනුවෙන් තමයි අපි දිගින් දිගටම පෙනී ඉන්නේ. මොකද බරපතල අනතුරක් තියෙනවා. මේක කොතනින් නතර වෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ආණ්ඩුවේ අය නම් කියනවා මේක සීග්‍රෙන් සංවර්ධනය කරනවා කියලා. දැක්ක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා කියනවා සීග්‍රෙන් සංවර්ධනය කරනවා. පොඩ්ඩක් හිමින් කරන්න කියලා කියන්න ඕනේ. ඔය ගාම තදට ඔක්කොම කරන්න එපා. ටිකක් හිමින් කරන්න. මොකද මේ කරගෙන යන විදිය මිනිස්සුන්ට දරා ගන්න බැහැ. මාර රිදිල්ලක් රිදෙන්නේ. ඈ හාල් ටික ගන්න බැහැ. අදින්න තව රුපියල් 10ක් වැඩිලු. Multilac, color of the world, Sri Lankan. අදින්න තව රුපියල් 10ක් වැඩිලු හාල් වල මිල. ඈ හාල් ටිකක් නැහැ. හොයා ගන්න නැහැ. ඈ ගෑස් ටික හොයා ගන්න නැහැ. ගෑස් එක හොයාගත්තත් හෙල්මට් දාන් උයන්න ඕනේ. ඈ පරාණ බයෙන් ඉන්නේ. බෙහෙත් ටික හොයා ගන්න නැහැ. ඈ ඉන්ධන ටික හොයා ගන්න අද පෝලිං වලට. පෙට්‍රල් හිඟයක්ද මොකක්ද දෙනවා කියලා පෝඩින් වල. ඒ නිසා ජොන්ස්ටන් ප්‍රනාන්දුල වගේ අයට කියන්නේ අය මා උච්චර ස්පීඩ් එකකින් සංවර්ධනය කරන්න එපා. ටිකක් හිමින් කරන්න. අමාරුයි දරා ගන්න. ගොක් අමාරුයි දරා ගන්න. තදට ඔහොම සංවර්ධනය කෙරුවොත් එහෙම. ඒ නිසා මේ පහළම ජන කොටස් තමයි මේකෙන් බරපතල විදිහටම මේ අර්බුදයෙන් බැටකන්නේ. ඒ නිසා මධ්‍යම පාන්තික වෘත්තීය වේදි ගන්ධබ්බයන්ට මේ උන්නතිකාමී ගන්ධබ්බේ උනේ. උන්නතිකාමී මේ අය තව මේ පන්දානේ තව 10000ක් දුන්න ගමන් වැඩේ අත්හරිනවා. තව 10000ක් දුන්න ගමන් මේ වැඩේ අත්හරිනවා. හොයාගන්න බෑ ඊට පස්සේ. මේ උන්නතිකාමීන්ගේ ස්වરૂපය. ඒ නිසා මං හිතන්නේ අපිට අවශ්‍ය කරනවා පහළම සමාජ පන්තීන් වල ගැටලු මතු කරන්න පුළුවන් අරගලය මතු කරන්න පුළුවන් පුළුල්ම සාමූහික දේශපාලන සන්ධානගත වීමක් අවශ්‍ය කරනවා.
අනිත් පැත්තෙන් ඒක එහෙම යනකොට දැන් අපිට ලැබෙනවා ඊටාම ආරංචිදල් ඊටාම තොරතුරු ලැබෙනවා ආසන්නම තොරතුරු ලැබෙනවා දැන් මේම ආණ්ඩුව එක පැත්තකින් ජනාධිපතිවරයා මේක කොහෙන් හරි දේශපාලන ජනාධිපතිවරයාට අවශ්‍ය නැහැ දේශපාලන විරෝධියෙක් විදියට ඉන්න ජනාධිපතිවරයා මේක කොහෙට හරි මිලිටරි යාන්ත්‍රණයකට තල්ලු කරන්න හදද්දි අනිත් පැත්තෙන් මේ පැත්තට එන්න උත්සාහ කරනවලු ජාතික ආණ්ඩුවක් හදාගෙන ජාතික ආණ්ඩුවක් හදාගෙන මහා බැංකුවට මහා දවාලේ මහා බැංකුව මහා දවාලේ කඩපු අයයි ඒ කඩපු අයක කල්ලියයි එකතු වෙලා ඔන්න පිටිපස්සෙන් ඇතුල් වෙන්න යනවලු කන්ඩිෂන් කීපයක් දාලා තිනවයි කියලා ආරංචි. ඒ තමයි අපි කොහොම හරි විපක්ෂයෙන් 10 දෙනෙක් අරන් එනවා අපිට ඕනේ කරනවා ජාතික ලයිස්තුන් 4 දෙනෙක් අපිට අවශ්‍ය කරනවා අමාත්‍යවරු 2-3 දෙනෙක්. එහෙනම් අලුත් කොන්දේසි මේවා ඇතුල්ට එන්න. ජාතික ලයිස්තුන් 4 දෙනෙක් ජාතික ලයිස්තුවට එන අය තමයි අන්න ඊයේ පෙරේද දඩබඩ ගාලා කතා කරන්න ගත්තේ රවි කරුණානායකට එක පාටම ඇහැරිලා. රවි කරුණානායකට කොහේ නිදියන් හිටියද මන් දන්නේ නැහැ. රවි කරුණානායක එක පාටම ඇහැරිලා කතා කරලා කියනවා ඉඳගෙන අර මෛත්‍රීපාල සිරිසේනගේ ෆයිල් එකත් අතට ඔය තිනවල රෙද්ද දාන්න එපාය. මොන බම්බුවකට දෝක කිහිල්ල ගහන් ඉන්නේ. අර මහින්ද රාජපක්ෂ කරන වැඩේනේ. ඒ කියන්නේ හොරු ඉන්නවා නම් හොරුන්ව මර්ධනය කරන්න හොරුන්ගේ කරාඹන්න හොරු නැත්තම් වංචනිකයෝ නැති කරන්න නෙමෙයි දූෂිතයෝ නැති කරන්න නෙමෙයි දූෂිතයන්ට අනුග්‍රහය දක්වලා උන්ට හොරකම් කරන්න ඉඩ ඇරලා උන්ගේ කෙහි ආ උන්ව නිකන් කරෑඹලා වගේ ආ උන්ව නිකන් බිත්තියට හේතු කරලා උන්ව නිකන් උන්ව නිහඬ කරන්නේ මේක නෙමෙයි කරන්නේ ආ එහෙම එකක් කියනවා ඉදගෙන අපි ළඟ ෆයිල් 7ක් තියෙනවා හිතද තුන දාපන් මුකුත් කියන්නේ නැහැනේ කවුරු ඊට පස්සේ මරුම කතාව කියන්නේ ඉඳන් කියනවා අපි ආ අපේ පිරිසිදු ඡන්ද UNP එකේ පිරිසිදු ඡන්ද වලින් පත් වෙලා අන්තිමේදී අපිට එරෙහිව කටයුතු කළා ආ පිරිසිදු ඡන්ද අපේ UNP එකේ පිරිසිදු ඡන්ද වලින් ආවේ ඉතින් හත්තිලාවේ UNP එකේ පිරිසිදු ඡන්ද 162ක් එදා තිබ්බනේ ඒ පිරිසිදු ඡන්ද වලින් 105ක් මුන්ට දැන් නැහැනේ පිරිසිදු ඡන්ද 162ක් තිබ්බලු 2015 දැන් 2019 විශ්ව මැතිවරණයේදී 105ක් නැහැනේ පිරිසිදු ඡන්ද 62 පැත්තකින් දාන්නකෝ 105ක් තියෙනවද 105ක් නෙමෙයි අර අපේ භාෂාවෙන් කියන පුකට පයින් ගහලා එලවල දැම්මේ ආයි ජනතා නියෝජිත භාවයක්වත් දුන්නේ නැහැ ඔය පිරිසිදු UMP කාර්යෝ කියන අය දුන්නේ නැහනේ තිබ්බනම් ඡන්ද පිරිසිදු UMP ඡන්ද වලින් නම් පත්ුනේ 2015 તો ඒ ඡන්ද ටික තියාගනින්නලකෝ ඒ ඡන්ද ටික තියෙන්න එපාය ඡන්ද නැහැ ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනතාව නියෝජිත භාවයක්වත් නොදුන්නු පිරිස මේ ලෑස්ති වෙන්නේ ආ මේ අර හොරකලි කුණු ඇදෙන්නේ කුණ තියෙන තැනටම තමයි කුණු ඇදෙන්නේ තැනටම තමයි මේ යන්නේ ආයතන්ට යා පුදුම වෙන්න දෙයක් නැහැ ඕගොල්ලෝ 4 දෙනෙක් විතර ඔය කතා කරපු අය තව දෙන්නේ 3 දෙනෙක් ජාතික ලයිස්තුවෙන් ඉස්සරහා මාසවල ඇතුළට ගියෝ ඒක එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ මේ තමයි අනෙක් දේ මේ සියලු දේම මේ සියලු දේම මං හිතන්නේ මේ රටේ දේශපාලනයේට බරපතල ගැටලුවක් මේ දියකර හැරීමේ වැඩේ මේක 2019 තිබ්බා ඒ නිසා තමයි අපි ජනතා විමුක්ති පෙරමුණට 2019 කිව්වේ අපි 2019 බොහොම පැහැදිලි එක දෙයක් කිව්වා අපි ජනතා විමුක්ති පෙරමුණට කිව්ව දේ තමයි අපිට පත් කරන්න අයිඩියල් මිනිහෙක් නොවෙන්න පුළුවන් අපිට 2019 අයිඩියල් මිනිහෙක් නැති වෙන්න පුළුවන් බලයට ගේන්න. හැබැයි පරාජය කරන්න ඕනම මිනිහා ඉන්නවා. ඒ නිසා එක පරද්දන්න එකතු වෙන්න කියලා. එතකොට දීපු උත්තරේ මොකද්ද දන්නවද? ගෝඨාභය රාජපක්ෂට බය නම් සජිත් ප්‍රේමදාසගෙන් පෑඩ් එකක් අරන් ඇදගන්න කිව්වා. මේක කිව්ව කතාව. ගෝඨාභය රාජපක්ෂට බය නම් සජිත් ප්‍රේමදාසගෙන් පෑඩ් එකක් ඉල්ලන් ඇදගන්න කිව්වා. අද පෑඩ් එක කටේයි අනිත් පැත්තේ දෙකේම අලෝගෙන ඉන්නේ. එමයි කිව්වේ ඒ නිසා අපි කියන්නේ ඒ වැඩේ නැවත වතාවක් කරන්න ලෑස්ති වෙන්න එපා ඒ වැඩේ නැවත වතාවක් කරන්න ලෑස්ති වෙන්න එපා මේ වෙලේ අවශ්‍ය කරන්නේ මම නැවතත් කියන්නේ අවසාන වශයෙන් අපිට බරපතල සාමූහිකත්වයක අවශ්‍යතාවයක් තියෙනවා ඒ නිසා මට තනියෙන් කරන්න මට මේක කරන්න පුළුවන් ඕනනම් අපිත් එක්කෙන් අපි ඉක්මනටම පෙරළමුයි කියනවා දැන් ආණ්ඩුව පෙරලන්න කතා කරනවා. හැබැයි දැන් මීට මාස දෙක තුනකට කලින් 125ක් තියක් තියෙන
විපක්ෂය සජිත් ප්‍රේමදාස කිව්වහම අපිට දෙන්න අපි ආණ්ඩුව කරගෙන යන්නම් අපිට පුළුවන් කරන්න කියලා. එතකොට අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියන ඔයාගේ මොලේ පරීක්ෂා කරලා බලන්න කියලා. ඔයාගේ මොලේ පරීක්ෂා කරලා බලන්න කියනවා. එතකොට දැන් ඉල්ලනවා අපිට ආණ්ඩුව දෙන්න කියලා අනුර කුමාර දිසානායක මහත්තයා අපිට කරන්න පුළුවන් අපි ඉක්මනටම කරන්නම් කියලා. ආසන තුනක් තියෙන මිනිහාගේ එතකොට මොකද්ද පරීක්ෂා කරන්න වෙන්නේ? ආසන 40ක් තියෙන මිනිහට කිව්වා මොලේ පරීක්ෂා කරලා බලාගනින් කියලා. ආසන තුනක් තියෙන කෙනා හිල්ලුවාම අපිට ආණ්ඩුවක් කරගෙන යන්න පුළුවන් අපි මේක පෙරලන්නම් කියලා. එතකොට මොකද්ද පරීක්ෂා කරන්නේ? ඒ නිසා මේ පංගු පෙරුව නතර කරන්න. මේ පංගු පෙරුව නතර කරන්න අවශ්‍ය කරන්නේ මේ සාමූහික අරගලයකට යාම. ජනතාව මූණ දී තිබෙන අරගලය, ජනතාවගේ අරගලය මහජන තලයට ගේන එක. අපිට පුළුවන් කිහිපයක් වැඩි කරගන්න කතා කරන්න. සද්දෙට කතා කරන්න පුළුවන් අපිට 10ක් 12ක් එකතු කරන්න. හැබැයි ඒක බලපෑමක් වෙන්නේ නැහැ. දේශපාලන බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍යයි අපිට මේ මොහොතේදී එවැනි දේශපාලන බලපෑමක් ගෙන හැකි. මේ ආණ්ඩුව ආපස්සට යන්නේ නැහැ. මේ ආපණ්ඩුව ආපස්සට යන්නේ නැහැ. අපි ටෙල් ටැංකි මෙච්චරක් අපි මෙච්චරක් උද්ගලිකකරණය කරා, මෙච්චරක් උද්ගලිකකරණය කරයි කියලා දවස ගානේ මේක කිව්වත් බලපෑමක් වෙන්නේ නැහැ ආණ්ඩුවට. ඉතින් මේ ආණ්ඩුව ආවේ ඒකට. ආණ්ඩුවට 169ක් දීලා අපි කොච්චර කිව්වත් ආණ්ඩුකම් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලා ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පිටින් යන්න තමයි බලය දුන්නේ. ඉතින් ඒගොල්ලෝ බය නැතුව පටන් ගත්තවට වඩා වැඩියෙන් හොරකම් කරන්න ගත්තේ නිසා. එහෙම ලැජ්ජාවක් තියෙන පිරිසක් නෙමෙයි. තුන් හිතකවත් එහෙම ලැජ්ජාවක් නෑ දේශපාලන රාජපක්ෂ දේශපාලන පැලැන්තියට. ඒ ආපු වැඩේ ආයි පාරක් ඒ විදියට නෙමෙයි ඊට වඩා කරගෙන යනවා. එහෙම එකක් නෑ. එහෙම එතික්ස් කියන ඒවා මං හිතන්නේ දැන් දේශපාලනේ වන්නම අපි පස්සේ කතා කරන්න වෙනවා දේශපාලනේට එතික්ස් ඕනේද කියන එක. එහෙම එකක් නෑ. ඒ නිසා මං හිතන්නේ මේකට නිකන් අපි විවේචනය එහෙම නැත්නම් අපි මේක පෙන්නලා දීලා මෙච්චරක් නැති වෙනවා, මෙච්චරක් නැති වෙනවා, මෙච්චරක් පුද්ගලික කරනවා, මෙච්චරක් කරනවා, ඒකෙන් මේකට බලපෑමක් කරන්න බෑ. ඒක අපිට පුළුවන් තොරතුරු ටික කියන්න. හැබැයි අවශ්‍ය කරනවා අපිට ඒ සාමූහිකත්වයක්. සාමූහිකත්වයක් අවශ්‍ය කරනවා. අභියෝග කරන්න පුළුවන් බලපෑමක් අපි කරන්න ඕනේ. ඒ බලපෑම කරන්න පුළුවන් වෙන්නේ මෙවැනි සාමූහික ගොඩනැගීමක් ඔස්සේ පමණයි. ඒ නිසායි අපි කියන්නේ මේ පංගු පෙරුව නතර කරන්න. පංගු පෙරුව නතර කරන්න. සෝෂල් මීඩියා එකනුයි Facebook එකනුයි දිනලා වෙන්න පුළුවන්. හැබැයි ඒක නිර්ණායකයක් නෙමෙයි. ඒකෙන් මහින්න බෑ මේක. ඕක 2019 තිබුණා. අපිට මතකයි අපි කිව්වහම මේ මෙකුතු වෙවික නැහැ අපිට ලක්ෂ 10ක් විතර තියෙනවා කියලා. අපුගා ලක්ෂ 10ක් ගන්න බෑ මහත්වරුනි කියලා. ලක්ෂ 3යි. අපි හිතුවා 4මාරක්වත් ඒක නෙවෙයි ලක්ෂ 3යි. 3ට බැස්සා. 3-4ට බැස්සා. අපි කිව්වා මිනිස්සු ජනාධිපතිවරණයකදී තීන්දුව తీරන ගන්න විදිය අපි තේරුම් ගන්න ඕනේ. මිනිස්සුන්ට අවශ්‍ය නැහැ කොන් හදන්න. මිනිස්සු ඊට පස්සේ බලන්නේ කාටද බලපෑම් කරන්න පුළුවන්, කාටද මේක පෙරලන්න පුළුවන්, කාටද ස්ථාපිත වෙන්න පුළුවන්, කාවට තහවුරු වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මිනිස්සු එච්චර මෝඩත් නැහැ. මිනිස්සු එහෙම තීන්දුව කරන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ මේ වෙලේ මේ මොහොතේදී මේ පංගු පෙරුවෙන් ඉවත් වෙච්ච දේශපාලන ක්‍රියාදාමයකට, දේශපාලන සාමූහික වැඩපිළිවෙලකට යාම අත්‍යවශ්‍යයි කියන කාරණය තමයි මම අමතක කරන්නේ.